දිනක වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වීම ගැන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කරපු නිවේදනයේ උපුටා ගැනීමයි මේ ප්‍රවෘත්ති නිවේදනය. පහත විස්තර දැක්වෙන පරිදි කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ මරණ නවයක් අද හෙවත් නොවැම්බර් 21 වන දින සිදු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා මීට ස්වල්ප වේලාවකට පෙර තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 83කි. පළමු මරණය කොළඹ දෙක ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේදී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදනය සමග ඇති වූ නියුමෝනියා තත්ත්වය සහ ආසාදන කම්පනය වේ. දෙවන මරණය වෙල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 65ක පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේදී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ අධික රුධිර පීඩනය, දියවැඩියා රෝගී තත්ත්වය සමග කොවිඩ් 19 ආසාදනය වීමයි. තුන්වන මරණය දෙමඩකොඩ ප්‍රදේශයේ පදිංචි 89 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේදී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි. හතරවන මරණය කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 48ක් වයසැති කාන්තාවකි. නිවසේදී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදනය සමග ඇති වූ හෘදයාබාධයකි. පස්වන මරණය කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 72ක් වයසැති පිරිමි පුද්ගලයෙකි. නිවසේදී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ දියවැඩියාව, අධික රුධිර පීඩනය සහ කොවිඩ් 19 ආසාදනය සමග ඇති වූ හෘදයාබාධයකි. හයවන මරණය කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි කාන්තාවකි. නිවසේදී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 සමග ඇති වූ හෘදයාබාධයකි. හත්වන මරණය වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේ සිට කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු මුල්ලේරියාව මූලික රෝහලට මාරු කර එවා ඇති අතර එම රෝහලේදී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 නියුමෝනියාව සහ බැක්ටීරියා ආසාදනය සහ ආසාදන කම්පනය වේ. අටවන මරණය වෙල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 75ක කාන්තාවකි. කොළඹ ජාතික රෝහලේ සිට කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු හූමාගම මූලික රෝහලට මාරු කර එවා ඇත. එම රෝහලේදී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදනය සමග උග්‍ර නියුමෝනියාව වේ. නවවන මරණය 76 හැවිරිදි කාන්තාවකි. කොළඹ පෞද්ගලික රෝහලක සිට කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු IDH රෝහල වෙත මාරු කර එවා ඇත. එම රෝහලේදී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 නියුමෝනියාව සහ ලේ විෂ වීම වේ. නිවේදනයේ උපුටා ගැනීම අවසන්. අද දිනේ තමයි දිනක් තුල වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව තුල සිදු වුණේ. ඉතින් අපි හැමෝම ගොඩාක් මේ කොරෝනා වෛරසයෙන් පරිස්සම් වෙන්න ඕන කාලයක් තමයි දැන් උදා වෙලා තියෙන්නේ. කොහොම හරි මේ මියගිය නව දිනාටත් අපි නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඔයාලත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ස්තුතියි.